ලැන් සෞදරවරුණ රැන් මොනද අපිට හොරු කිව්වා අරක කිව්වා මේක කිව්වා. අන්තිමට නඩුදාන්නකොට අයිටන් එකට සල්ලිගෙව නැතිලු මම අයිටන් එක දැන්වීම්බලට ඉලෙක්ෂන් එකට සල්ලිගවල නෑ කියලදයි මට නඩු දාලදී. ඉති මම අයිටන් එකට සල්ලි දීපු මේ මගේ මේ මොනාද දැන්වීම් දාන්න කියලා කොයි වෙලාවකත් උන්ට කියලා නෑ. දාලා මම කිව දවන්න කියලා ලුණු පොල් කට්ට දාන්න සමුන්නාන්සල කියන්න මට ලුණු පොල් කට්ටත් අද අසුවයි නේද. දැන්වීම් දාන්න කියලා කොයි වෙලාවකත් උන්ට කියලා නෑ. දාලා මම කිව දවන්න කියලා ලුණු පොල් කට්ට දාන්න සමුන්නාන්සල කියන්න මට ලුණු පොල් කට්ටත් අද අසුවයි නේද. මේ කොමිසම බොහොම පැහැදිලිව නිගමන කීපයක් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යන අය අල්ලස් පනතේ 70 වන වගන්තියේ විස්තර කර ඇති දූෂණය නැමැති වරද, දූෂණයට කුමන්ත්‍රණය කිරීමේ වරද, දූෂණයට අනුබල දීමේ වරද යන මෙම වැරදි එකක් හෝ වැඩි ගණනක් සිදු කර ඇති බව මෙම කොමිෂන් සභාව තීරණය කරයි. මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව නීතිපතිවරයා මගින් මහාධිකරණ ඉදිරිපිට අධිචෝදනා ගොනු කරන ලෙසට කොමිෂන් සභාව නිර්දේශ කළා තියෙනවා. වගේ මේ කොමිෂන් සභාව තවදුරටත් කියනවා මෙවැනි අවස්ථාවකදී වරදකරුවන තැනැත්තෙකුට අදාළව වසර 7ක ප්‍රජා අයිතිය අහිමි කරන්න පුළුවන්. කියන්නේ ඡන්ද ඉල්ලන්නත් බෑ, ඡන්ද දෙන්නත් බෑ. මෙවැනි තැනැත්තන්ට අදාළව ප්‍රජා අයිතිය අහිමි කිරීමේදී ජීවිතාන්තය දක්වා මේ ප්‍රජා අයිතිය අහිමි කරන්නට අවශ්‍යයි. ඒ සඳහා නව නීති පනවන ලෙසට කොමිෂන් සභාව රාජ්‍යයට යෝජනා කළා තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ වார்த்தාවේ තියෙන එක වැදගත්කමක් තමයි අපි දන්නවා රාජපක්ෂ පවුල ඔවුන්ගේ සගයන් විසින් තවත් බොහෝ වැරදි කළා තියෙනවා. නමුත් වැදගත්ම දේ තමයි පළවෙනි වතාවට දේශපාලනික නොවන ආයතනයක් විසින් ස්වාධීනව පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණ අවසානයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පෞද්ගලිකව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය, දූෂණයට කුමන්ත්‍රණය සහ දූෂණයට අනුබල දීම කියන චෝදනා යටතේ අධිචෝදනා ගොනු කිරීමට නිර්දේශ කිරීමත්, ඒ වගේම ප්‍රජා අයිතිය ජීවිත කාලයටම අහිමි කිරීමට නිර්දේශ කිරීමත් ඉතා සුවිශේෂ තත්ත්වයක්. දැන් සමහරව අහන හොරු ඇල්ලුවද කියලා. මේ අල්ලලා තියෙන හොරු තමයි. හොරු අල්ලලා තියෙනවා. දැන් මේ පිළිබඳව නඩු විභාග කරලා රටේ නීති අනුව දඬුවම් දීම තමයි ඉතුරුලා තියෙන්නේ.